අභිමාන යුටප නාලිකාව සමග සම්බන්ධූ ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. හයවස්ර පුංචි වැෑලට ම පොරුන්දුනානේද ඉන්දු නිමන ශිෂ්ඨාචාරය ගැන කියල දෙනා කියලා. ඔන්න ඒ පොරොන්දුව අද ඉෂ්ට කරන්නයි හදන්නේ. අදාපේ පාඩම ඉන්දු නිමන ශිෂ්ඨාචාරය ගැනයි. ඉන්දුනිමන ශිෂ්ඨාචාරය බිහිවෙන්නේ. ටිබෙඩ් දේශය ඉඳලා කාශ්මීරය එවගිම පකිස්ථානය හරහා. රාපි හොදට ගලන ඉන්දුනම් ගංගාව ආශ්‍රිතව මෙම ශිෂ්ඨාචාරයට අයිතිවන වර්තමාන රටවල් තමයි ඇෆගනිස්ථානය පකිස්ථානය වගේම ඉන්දියාවේ වයමැදිග කොටස ඉන්දුනිම්ල ශිෂ්ටඨාචාරය ප්‍රධාන නගර විදිහට මොහන්දජාරෝ හරප්පා දොළවීරහා කාලි පංගන් කියන නගර පෙන්වා දෙන්න පුළුවන් නගරයේ මැටිගඩොල්වලින් ඉදිකරන ලද ගොඩ නැගෙලි තිබුණ. ඊට අමතරව ඉතා පුළුල්වහා හොඳින් සකස්කරන ලද මාර්ක තිබිලා තියෙනවා. නගරවල නිවාස වර්ග දෙකක් තිබිලා තියෙනවා ඒවා සමාජ පන්දිත් දෙකකට අයිති වෙනවා. දනවත් වෙළෙන්දන්ට අයිතිවෙලා තියෙන්නේ විශාල නිවාස එම නිවාසවල ඉතාමත් දියුණු ජලනැලපද්ධතියක් තිබුණා. අඳකුවෙන් ජීවත්වනේ මුඩුක්කු වගේ ගෙවල්වල. ඒවා වෙළඳසැල්හා අනෙකුත් ගොඩිනැගිලිවලට යාබදව එක ගොඩේ ඉදිකර තිබුණ. නගරවල ඉතාමත් ක්‍රමවත්ව ඉදිකරන ලද ජලකානු ලිං අපද්‍රවේ බැහැර කරන නළපද්ධති වගේ දේවල් තිබිලා තියෙනවා. ඉන්දු නිම්න වැසියන් මැටිකර්මාන්තයට දක්ෂතාවක් දැක්කුවා. ඒ විතරක් නෙමේ ඔවුන් රන් තම්බ ටින්. ලෝකන වැනි ලෝහයන් උපයෝගී කරගැන විවිධ වාාණ්ඩ සෑදවා. මේ නකරවල පැරණි නටබුන් අතර තිබිලා ජම්යම් දෙ කොටා තිබුණු මැටිහා ගල් පෝරු තිබිල තියෙනවා මේවා හැඳින්වෙනි මුද්‍රාවන් ලෙස ඉන්දු නිම්න වැසියන් මෙම මුද්‍රා භාවිත කර තියෙන්නේෙ තමන්ගේ අයිතිය දහවුරු කරගැනීමට මේ සෑම මුද්‍රාවකම සතකකය කුඩා අනොරුවක් සමඟ කෙටි සංකේතයක් කොටල තිබිල තියෙනවා. ඉන්දු නිම්නවසියන් දිගස්කන්ද කාලේ වගේ දේවල් මනින් නිවැරදි මෙෙනුම් ක්‍රම හොයාගෙන තියෙනවා. ඉන්දු නිමන ශිෂ්ඨාචාරයේ ආර්ථිකය රැදිලා තිබුණ වෙලදාම මත අපි කලින් ඉගෙනගත් තනෙ නගරේ හොඳ මහමාර්ගපධතියක් තිබුණ කියලා එම මාර්ගවල ගවයන් බැදි කරත්තවලින් ගොඩපිමෙන් වෙලදාම කළා. ඒ වගේම රුවල් සහිත කුඩා බෝට්ටු මගින් ඉන්දු නදයේ වෙළදම් කටයුතු සිදු කර ඉන්දු නිම්න වැසිය නැදුහු ආගම් ගැෙන දැනගණ්ඩ ලැබේති විස්තර ඉතාමත් සීමා සහිතයි එවනත් මෞදෙවගන ජලය වැනිද දේවත්වයෙන් සැලකු බවට සාක්ෂි යෙනවා පූජික පිරිසැක්ද සිටි බවට මූර්ති මගින් සාක්ෂි සපයනවා ශිෂ්ඨාචාරය බිඳවැටීම ගැන පුරාවිද්‍යාගයන් මත දෙකක් පල කරනවා එකක් තමයි ආර්ය ආක්‍රමණ සමඟ ඇතිවූ යුද්ධේ නිසා ශිෂ්ඨාචාරය විනාශවීම අනිත් මතය තමයි ඉන්දු ගංගව පිටාර ගැලිමු නිසා ඇතිවූ ගංවතුර හේතුවෙන් ිෂ්ඨාචාරය බිඳවැටීම ඉදු ලිමන්න ශිෂ්ඨාචාරයගැ අප අද ඉගෙන ගත්තනේ ඊළඟ වඩියුවෙන් අපි ඊ ජිපතු ෂිෂ්ඨාචාරය ගැ ඉගෙන ගනිමු.